మీకు సౌఖ్య ఎంపీఆర్కి ప్రశ్న ఎక్కువ దేశపాలన ప్రశ్న ఎక్కువ మీకు సౌఖ్య అమాత్యాంచి ప్రశ్న సౌఖ్య అమాత్యాంచి గౌరవరి దేశపాలన కర్నోనా ఏగోలంట మీకు ఆధారం యంత్రయ పిలిబందవ అపి పహుగే దవసక హెలిదరావ్ క్రీమకట అణువ సౌఖ్య అమాత్యాంచి ఇయే యం కిసి పిలితురక్ తీలా తిబ్బా విశేషం అపి సతుటు వెనవ అడుగానే సౌఖ్య అమాత్యాంచి అతులే అపిట మేవ కథా కరన్న వటమేస సాకచ్చావక్ లాస్టి కరగన్న బెరి వేలా తీన తత్వ్యాక్ యటతే అడుగానే మాధ్యం అపి హార ప్రశ్నట హరి సౌఖ్య అమతివరే ఆసా సౌఖ్య సేవ అధ్యక్ష జనరల్ వరే ఉత్తరయక్ దీము సంబంధే නමුත් ඒකෙදී අපි නැවත කියනවා මේ ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය අවශ්‍යතාවයකින් තොරව පාවිච්චි කරන්නට ගෙන්නපු එකක් ඒ අවශ්‍යතාවයකින් තොරව පාවිච්චියට යන්ත්‍රයක් ගෙන්වීම සම්බන්ධයෙන් ඒකේ අවශ්‍යතාවය මතු කරලා ප්‍රසම්පාදනය කරපු අයගේ වගකීමක් තියෙනවා දැන් අපි මෙහෙම කියනකොට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ මේවා පරිත්‍යාග විදිහට ලැබිච්ච ඒවා නිසා මේ වගේ ගසා කෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නමුත් අපි කනගාටු වෙනවා මේ රටේ මිනිස්සු එකතු කරලා මිනිස්සු තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයපු සල්ලි වලින් කෝටි 20ක වගේ මුදලක් මේ පෙට් ස්කෑන් යන්ත්‍රයට සහ මේ ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රයට ලබා දීලා තියෙනවා එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ මිනිස්සු එකතු කරපු සල්ලි හින්දා ඒවා දසා කෑවට කමක් නෑ වගේ එකක්ද කියන එකයි අපිට අහන්න තියෙන ප්‍රශ්නේ නමුත් ඉතා පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවස්ථා දෙකකදී කියන කාරණා එක්ක අපිට ඉතා පැහැදිලිව පේනවා මේ යන්ත්‍රය අවශ්‍ය නැති එකක් කියලා විශේෂයෙන්ම මහරගම පිළිකාරෝහලේ අධ්‍යක්ෂකවරයා ඉතා පැහැදිලිව කියනවා ඔහු ළඟ වාර්තාවක් තියෙනවා විශේෂයෙන්ම ඇටමික් එනර්ජි ඔතොරිටි එකෙන් දීලා මේ යන්ත්‍රය නැතුව එන්නත් කරණය කරත් ඒක ඒකේ ගැටලුවක් නැහැ කියලා ඒ වගේම ඉන්දියාවෙත් මේ යන්ත්‍රය නැතුව තමයි එන්නත් කරණය කරන්නේ මේකට අදාළව ඒ වගේම ලංකාවේ ජාතික රෝහලේ එන්නත් කරණය කරන්නේ මෙහෙම යන්ත්‍රයක් නැතුව පෞද්ගලික අංශයේ එන්නත් කරණය කරන්නේත් මෙහෙම යන්ත්‍රයක් නැතුව කියන එක ඉතා පැහැදිලිව කියනවා එතකොට එහෙම අවශ්‍යතාවයක් නැති යන්ත්‍රයක් ඇයි ප්‍රසම්පාදනය කරලා මහරගම පිළිකාර රෝහලට ගෙන්වුවේ කියන කතාව තමයි අපි ප්‍රශ්නයක් විදියට අහන්නේ එතකොට ඒකෙදි උත්තරයක් විදියට අපිට ලැබිලා තියෙන්නේ ඒක ගෙන්නපු සල්ලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සල්ලි නෙවෙයි පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු සල්ලි කියලා. නමුත් අපි කියනවා පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු සල්ලි උනාට ඒ වගේ කොමිස් ගන්න එක නතර වෙන්නේ නැහැ. ඒ සල්ලිත් සල්ලි මේ සල්ලි අපිට මහ ජනතාව එකතු කරලා දෙන්නේ විශේෂයෙන්ම මහරගම පිළිකාරෝහලේ පිළිකා රෝගීන්ගේ අවශ්‍යතාවයන් සඳහා වියදම් කරන්නේ. එතකොට මේ අවශ්‍යතාවයන් මොනවද කියලා කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒකට අදාළ විශේෂඥයන්. එතකොට ඒගොල්ලෝ මේ අවශ්‍යතාවයේ වැරදි විදිහට ඉන්ටර්ප්‍රීට් කරලා වැරදි යන්ත්‍රයක් ගත්තා නම් ඒ වැරද නිවැරදි වෙන්නේ නැහැ. ඒ වගේම දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කරනවා මේ වැරද නිවැරදි කරන්න මේ අවශ්‍ය නැති යන්ත්‍රය නැවත ක්‍රියා කරවන්න. ඒක තව ගැටලුවක්. දැන් මේ යන්ත්‍රය පාවිච්චි කිරීම නිසා රුපියල් 50000ක් විතර දවසකට වැඩිපුර වියදම් වෙනවා. අපි කිව්වොත් ජාතික රෝහලේ මේ යන්ත්‍රය පාවිච්චි කරන්නේ නැතුව නම් කරන්නේ පෞද්ගලික අංශයේ මේ යන්ත්‍රය නැතුව නම් පාවිච්චි කරන්නේ ඒ වගේම ඉන්දියාවෙත් එහෙම කරන්නේ නැහැ කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇයි මහරගම පිළිකා රෝහලට විතරක් දිනකට වැඩිපුර රුපියල් 50000ක් වැඩියෙන් වැය වෙන ක්‍රමවේදයක් යෝජනා කරන්නේ ඒ නිසා අපි කියන්නේ නැවතත් මේ යන්ත්‍රය අවශ්‍ය නැති එකක් අවශ්‍ය නැති යන්ත්‍රයක් ගෙන්නන්න වියදම් කරලා තියෙනවා වගේම අවශ්‍ය නැති යන්ත්‍රයක් පාවිච්චි කරන්න අමතර වියදමක් කරන එකත් මේ වගේ ආර්ථික දුෂ්කරතාවයක් තියෙන රටක නොකළ යුතු දෙයක්. ඒ නිසා වැරද නිවැරදි කරනකොට නිවැරදි තැනින් නිවැරදි කරන්න අපි සෞඛ්‍ය අමාත්‍යවරයා කියන එක පිළිගන්නවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා මේවා ගැන එතුමා දන්නේ නැහැ අපි තමයි දන්නේ කියලා. ඉතින් අපි කියන්නේ මේ ප්‍රශ්නේ මැද්දෙන් අල්ලගන්න එපා. මේ ප්‍රශ්නේ ඇතුලේ අපි ප්‍රශ්න කරන්නේ මේ අනවශ්‍ය විදියට මුදල් නාස්ති කළා, අනවශ්‍ය විදියට උපකරණ ගෙන්නල්ලා, අනවශ්‍ය විදියට පැත්තක දාලා හෝ අනවශ්‍ය විදියට පාවිච්චි කරලා මේ රටේ මහ ජනතාවගේ මුදල් නාස්ති කරන්නට එපා කියන ඒක පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු එකක් වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණු එකක් වුණත් ඒක අනිවාර්යයෙන්ම වැළකිය යුතු තත්ත්වයක් කියන එක තමයි අපි කියන්නේ. ඒ නිසා අපි නැවත කියනවා මේ අනවශ්‍ය මැෂින් ගෙන්නන එක අනවශ්‍ය විදියට මැෂින් වලට වියදම් කරන එක වහාම නතර කරන්නට කියලා. මේක පෙට් ස්කෑන් යන්ත්‍රයත් එක්ක පැහැදිලි වීම මේක පෙට් ස්කෑන් යන්ත්‍රයත් එක්කම ලැබෙන එක. මේක නිකන් නාස්ති වීමක් තිබුණා නෑ. දැන් මේක මේ අරකට එක්කම වෙන්නේ. ඔව්. මම නෙමෙයි මේක කියන්නේ ජාතික මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යට ඉතා පැහැදිලි ප්‍රකාශයක් කළා තිබ්බා ඊයේ දවසේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඇමතිවරයා කියනවා ඇටොමික් එනර්ජි ඔතොරිටි එක කියනවා මෙහෙම යන්ත්‍රයක් අවශ්‍ය නැහැ කියලා.
ඒවගේම මහරගම පිළිකා රෝහලේ හැරුණුකොට ජාතික රෝහලේ මෙහෙම යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නැහැ PET ස්කෑන් යන්ත්‍රයට. පෞද්ගලික අංශයේ PET ස්කෑන් යන්ත්‍රේ පාවිච්චි කරනකොට මෙහෙම යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නැහැ. ඉන්දියාවෙත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ඒතකොට දැන් මමද කියන්නේ මේක අවශ්‍ය නැහැ කියලා. මම නෙවෙයි අවශ්‍ය නැහැ කියන්නේ ඔවුන්. ඒක නිසා තමයි අපි කියන්නේ මහරගම පිළිකා රෝහලට විතරක් මෙහෙම යන්ත්‍රයක් අවශ්‍ය වෙලා තිබිලා නැහැ. මේක ගෙනල්ලා තිබිලා තියෙනවා. දැන් ඒක පාවිච්චි කරලා තව වියදමක් වැඩි කරගන්න යනවා. ඒ නිසා අපි නෙවෙයි මේක කියන්නේ. මේ සියලු දේවල් කියන්නේ ඔවුන්. අපි කියන්නේ අවශ්‍ය නැති යන්ත්‍රයකට වියදම් කරපු එක වැරදි කියන එක විතරයි. ස්කෑන් යන්ත්‍රත් එක නිකන් හම්බෙච්ච එක. ඒ නිසා මේකත් එක්ක ඇතියා මේ වියදමක් නැහැ. සම්පූර්ණයෙන්ම වැරදි කාරණා දෙකක් මෙතන කියවෙන්නේ. කෝටි 20ක් ජනතා මුදල් පරිත්‍යාග කරේ මිනිසුන්ගේ PET ස්කෑන් පරීක්ෂණය කරලා දෙන උපකරණයක් ගේ. ඒක තමයි PET ස්කෑන් යන්ත්‍රය. හැබැයි මේ උපකරණය එන්නත්කරණය කෘතිමව කරන්න එහෙම නැත්නම් ස්වයංක්‍රීයව කරන්න ගත්ත මැෂින් එකක් මේ මැෂින් එක අවශ්‍ය නැහැ කියන එක ඔවුන්ම තහවුරු කරලා තියෙනවා ඔවුන්ගේ ප්‍රකාශවල. ඒ නිසා මේ මැෂිම නැතුව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතා පැහැදිලිව කියනවා. ඒතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් මේ මුදල වැය කරේ කාගෙන් හම්බුච්ච සල්ලි වලින්ද කියන ප්‍රශ්නේ අපිට අදාළ නැහැ. කාගෙන් හෝ ලැබිච්ච සල්ලි අනවශ්‍ය විදියට වියදම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් විතරයි අපි නගන්නේ. ඒක අනවශ්‍ය වියදමක් වෙන්නේ කොහොමද? ඉතින් ජාතික රෝහලේ මේක පාවිච්චි කරන්නේ නැත්නම් පෞද්ගලික අංශයේ මේක පාවිච්චි කරන්නේ නැත්නම් ඉන්දියාවේ මේක පාවිච්චි කරන්නේ නැත්නම් මහරගම පිළිකා රෝහලේයි මේක පාවිච්චි කරන්නේ. ඒක නිකන් ලැබිලා තියෙන්නේ. නිකන් හම්බුණත් ඇයි අපි වියදම් කරලා පාවිච්චි කරන්නේ? නිකන් හම්බෙලා නැහැ. මේකට කෝටි 4ක් වියදම් කරලා තියෙනවා මහජන මුදල්. कोटी हतरा मुकद मे कोटी विस्से अतुले तमाय मे कोटी हतरे मुदल दिए।